විසි දෙක. විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පුදු පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ සීලය බිඳී බෞද්ධත්වයේ නැති වේද? ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනයයි සරණ ගමන දෙකක් ඇත. ලෝකෝත්තර සරණ ගමනේ ඇත්තේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන ආර්ය පුද්ගලයන්ට එය කවදාවත් කිලිටිවන්නේත් නැත, බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබෙහිද නොවෙනස්ව පවතින්නේය. ආර්ය පුද්ගලයෙකු කාලක්‍රියා කොට අන් භවයක උපන් කලෙහිද ඔහුගේ සරණ ගමනේ එසේම ඇත්තේය. පෘථජ්ජන පුද්ගලයන්ගේ සරණ ගමනය ලෞකිකය. එය කිලිටිවීමත් බිඳීමත් ඇත්තේය. ලෞකීය සරණ ගමනන් තීසු වත්තුසු අඤ්ඤන සංසය මිච්ඡා ඥානාදීහි සංකලිස්සති යයි ලෞකික සරණ ගමනය බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි නොදැනීමය සැකය වැරදි දැනුමය යනාදී කරුණුවලින් කිලිටිවන බව බය බේරව සූත්‍ර අටුවාවෙහි දක්වා තිබෙයි. බුදුන් සරණ යමි යනාදීන් කීවත් බොහෝ දෙනාගේ සරණ ගමනේ කිලිටිවන්නේ බුදුන් වහන්සේ සර්වඥද නැතද, අසවල් කරුණ බුදුනට නොපෙනුනේ මන්ද, රත්නත්‍රයෙන් පිහිටක් ඇතද නැතද යනාදී පහළවන සැකවලනි. ආගම ඇදහීමෙන් වැඩක් නැත යයි කියා රත්නත්‍රය අතහැර දැමීමෙන්ද දේව බ්‍රහ්ම ආදී අනෙකෙකු තමාගේ ගැලවුම් කාර්යා ලෙස පිළිගැනීමෙන්ද මරණයෙන්ද ලෞකික සරණ ගමනේ බිඳේ. එය ලෝකෝත්තර සරණ ගමනේසේ භවාන්තරයට නොයයි. රත්නත්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත්ය. තවත් ක්‍රමයකින් කියතොහොත් ජාති ජරා මරණ ආදී දුක් කෙලවර කිරීමය. ආහාරපාන සපයා ගැනීම, ඇඳුම් පැළඳුම් සපයා ගැනීම, ගෙවල් දොරවල් යාන වාහන සපයා ගැනීම, පුරුෂයන්ට භාර්යාවන් ස්ත්‍රීන්ට ස්වාමි පුරුෂයන් සොයා ගැනීම, දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම, නැති වූ අය සොයා ගැනීම, නැති වූ බඩු සොයා ගැනීම, රෝග සුව කිරීම, ග්‍රහ අපල දුරු කර ගැනීම, සතුරු උවදුරු නැති කර ගැනීම, අමනුෂ්‍ය බය ඇස්වහ කටවහ දෝෂ නැති කර ගැනීම, සූනියම් දෝෂ නැති කර ගැනීම, විභාගවලින් සමර්ථ වීම යනාදී මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත්‍රයෙන් සිදු කරගත නොහැකිය. ඒවාට අන් පිහිටවල් සොයාගත යුතුය. ඒ වුමනා ඉටු කර ගැනීමට දෙවියෙකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ යකෙකුගෙන් හෝ තිරිසනෙකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබාගත්තාට සරණාගමනයේ කිලිටිවීමක් හෝ බිඳීමක් නොවෙයි. ආහාරපාන සොයා ගැනීම ආදී සෑම කරුණකටම රත්නත්‍රයේ පිහිට සොයන්නට යාම අනුවණකමකි. බෞද්ධයන් විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ රෝග සුව කර ගැනීම, අපල දුරු කර ගැනීම, නඩුහබවලින් නිදහස් වීම ආදී කරුණුය. ඒ දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් ඒවාට උපකාර ලබා ගැනීම වෙදමහතෙකුට, නීතිඥයෙකුට, දෛවඥයෙකුට, ආණ්ඩුවේ නිලධාරයෙකුට තෑගි භෝග පිරිනමා යම්කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි. දෙවියන් සතුටු කොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත්‍රයේ පිහිටම නොසොයා මිනිසෙකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතුය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන්ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නොවෙති. බෞද්ධයා විසින් සෑම දෙයකටම රත්නත්‍රයේ පිහිටම සෙවිය යුතු නම් වෙදමහතුන්ගේ
නැකත්කරුවන්ගේ නීතිඥයන්ගේ පිහිට සෙවීම පොලිසියේ පිහිට සෙවීම නොකළ යුතු වන්නේය. රෝග බය අමනුෂ්‍ය බය ආදිය දුරුකර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන්ම ඒවා කරගත යුතුය කියා උන්වහන්සේගේ නියමයක් නැත. භික්ෂූන් වහන්සේට විනේහි බෙහෙත් අනුදන වදාරා ඇත්තේ පිරිතෙන්ම රෝග සුවකර ගත යුතුයි කියා නියමයක් නැති නිසාය. අමනුෂ්‍ය බය දුරුකර ගැනීමත් පිරිතෙන්ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේගේ නියමයක් නැත. තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේදී එක් භික්ෂුවකට අමනුෂ්‍ය ආබාධයක් හටගත්තේය. ආචාර්ය උපාධ්‍යයන්ට ඒ භික්ෂුවගේ රෝගය සුව කළ නොහැකි විය. ඒ භික්ෂු තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරු මස්කා ඌරුලේ බිව්වේය. රෝගය එයින් සුව විය. ඒ කාරණය භික්ෂූන් භික්ෂූහු සර්වඥන් වහන්සේට සැලකළහ. එකල්හි උන්වහන්සේ මහණෙනි අමනුෂ්‍ය උවදුරු දුරුකර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේය. තෙපි ඒවායින් අමනුෂ්‍ය උපද්‍රවයන් දුරුකර ගනිවියයි නොවදාළසේක. අනුජානාමි භික්ඛවේ අමනුස්සිකාබාධේ ආමක මන්සං ආමක ලෝහිතං යැයි වදාරා ඒ භික්ෂුව කළ දේම ස්ථීර කළසේක. පුනච පරං මහානාම කුලපුත්තෝ උත්ථාන වීරියාදිගතේහි භෝගේහි මහාබල පරිචේතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි යාවතා බලිපටිග්ගාහිකා දේවතා සක්කරෝති ගරුකරෝති මානේති පූජේති තමේන බලිපටිග්ගාහිතා දේවතා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණේන මනසා අනුකම්පන්ති චිරංජීව දීග මායුං පාලේහීති දේවතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස උද්ධියේව පටිකංඛා නෝ පරිහානි යනුවෙන් මහානාමය කුලපුත්‍ර තෙමේ දෑතේ වීරියෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයාගත් වස්තුවෙන් පුද පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේද ගරු කෙරේද සිතින් ආදරය කෙරේද පූජා කෙරේද එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ ඒ දේවතාවෝ ඒ කුලපුත්‍රයා හට යහපත් සිතින් චිරකාලයක් ජීවත් වේවායයි අනුකම්පා කරන්නාහ. මහානාමය දේවතා අනුකම්පාව ලබන්නා වූ කුලපුත්‍රයා හට දියුණුවක්ම වන්නේය පිරිහීමක් නොවන්නේය යැයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදන වදාරා ඇති බව පෙනේ. ඉන් දෙවියන් පිදීම වරදක් නම් බෞද්ධයන් විසින් නොකළ යුත්තක් නම් තථාගතයන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇතැම්හු දෙවියන්ට පූජා වශයෙන් කළ යුත්තේ පින්දීම පමණක්ය. මල්පහන් සුවඳ ආහාරපාන නොපිදිය යුතුයයි කියති. ඉහත දැක් වූ බුද්ධ දේශනයේ දැක්වෙන්නේ නම් පින්දීමක් නොව දහඩිය මහන්සියෙන් සපයාගත් වස්තුවෙන් දෙවියන් පිදීමකි. පින්දීමෙන් දෙවියන්ගේ පිහිට සෙව්වත් වැදුම් පිදුම් කිරීමෙන් පිහිට සෙව්වත් පිහිට සෙවීමෙහි වෙනසක් නැත. දෙවියන්ගේ පිහිට සෙවීම වරදක් නම් කෙසේ සෙව්වත් ඒ වරදක්මය. යමෙකුට දෙවියෙකුගෙන් පිහිටක් ලබාගත හැකි නම් පින්දීමෙන් හෝ වේවා මල්පහන් ආදිය පිදීමෙන් හෝ වේවා ලබාගත්තාට එයින් සරණ ගමනයට බෞද්ධත්වයට වන හානියක් නැති බව දත යුතුය. අබෞද්ධ දේව භක්තිකයෝ දෙවියෝ ලෝකේ ශ්‍රේෂ්ඨයෝය මිනිසාගේ ගැලවුම්කාරයෝ යයි සලකා දෙවියන් පුදති. සරණ ගමනයට හානි වන්නේ එසේ දෙවියන් පිදීමෙනි.